සුබ සන්ධ්‍යාවක් ඔබ සමස 6:30 ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේත්‍ර මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත ලක්ෂයකට රැකියා ලබා තීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 26 සිට රංජන්ගේ තවත් හඬපට බැංකු ලොකරයක මෙතුමාට විශේෂ අවසරයක් හරි දෙන්න සංගවල තියෙන ඒවා ටික ගන්න කියලා වෛද්‍ය සිසුවිය ඝාතන සැකකරු ඇල්ලුම් මෙහිම ආචාර්ය ජයම්පති മന്ത്രി දුරෙන් ඉල්ලා අස්වේ අනතුරු pore නිසා එජාපේට අත්තු ඉරණම හොඳ අපිට දැන් චෝදනා කරනවා ජනතා ප්‍රශ්න ගැන කතා කරන්න නැතුව මේ තනතුරු පස්සේ අපි එළවනවා කියලා ඒක ඇත්තක් තියෙනවා චීනයේ සංචාරයටත් වෛරසය හරස් වෙයි කටුනායකත් සීරුවෙන් බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදම් ලාභී අවම අධ්‍යාපන සුදුසුකම් සහිත ලක්ෂයකට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන මාස 26 වනදා සිට දින 5ක් තුල පැවැත්වීමටයි කටයුතු දා තිබෙන්නේ අදාළ පුහුණු කාල සීමාව තුල මාසකට රුපියල් 22500 ක දීමනාවක් ගෙවීම සිදු කරනවා ग्राम निलधारी वरयागे निर्देश सहितव लबण मस विसिवनदाट पेर मिसनहा आयुधुम पत्र अदाल प्रादेशिक लेखाम वेत बहर दियुतुई निवर्दी तोरतुरु इदिरिपत क्रीम अत्यावश्यवन अतर वर्दी तोरतुरक इदिरिपत कर ओप्पुव होत रक्याव अथिटुयम अतुलु विनिय क्रामार्ग गणीमट कटियुतु किरनवा प्रादेशिक लेखाम कार्यालयवलदी सह प्रादेशिक लेखाम नाम करन विनत स्थानयकदी तोरागणीमे सम्मुख परीक्षण लबण मस 26 वनदा सिट आरंभ किरनवा බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය විසිනුයි එම සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ තෝරාගත් අයදුම් කරුවන්ට පුහුණු වීමේ ලිපිය ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාම නිලධාරීන් මගින් ලබා දෙනු ඇත පුහුණු වීම මාර්තු 2 වනදා ආරම්භ කිරීමට නියමිතයි පුහුණුවෙන් පසුව ඔක්තෝබර් 1 වනදා සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථිර සේවකයන් ලෙස පත් කිරීම සිදු කරනවා මේ අතර රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන සඳහා වන අයදුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත බහර දීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා ග්‍රාම සේවක නිර්දේශය සහිතව ඉදිරිපත් කළ යුතු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ රැකියා බලාපොරොත්තු වෙන දිලිඳු පවුල් වලට පුළුවන් තමන්ගේ ඉල්ලුම් පත්‍රය පුරවගෙන ග්‍රාම නිලධාරී මහත්මයා හරහා අඩු ආදායම් ලාභියෙක් බවට සනාථ කරගෙන ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්වරයාට මේ ඉල්ලුම් පත්‍රය බාර දෙන්න ඕන. රජයේ විසින් නම් කරන ලද කමිටුවක් විසින් මේ කට්ටිය තෝරගන්න කටයුතු කරනවා. පුවත්පතේ පොඩි වැරදීමක් සිදු වෙලා තියෙනවා මේ ඉල්ලුම් පත්‍රය ග්‍රාම නිලධාරීට බාර දී යුතුයි කියලා නෑ ග්‍රාම නිලධාරී විසින් සහතික කරවගෙන ප්‍රාදේශීය ලේකම්වරයාට බාර දී යුතුයි කියන එක නිවැරදි වෙන්න ඕනේ කියනක මුලින්ම කියනවා. මාර්තු මාස පළමුණදා සිට වතුකම් කරුවන්ගේ දෛනික महिंदानंद මෙහිදී අවධාරණය කළා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් හදන ආණ්ඩුවක පරාජිත අපේක්ෂකයන් නැවත පාර්ලිමේන්තුවට එන්නේ නැහැ ඒ සාතිකය දෙන්න පුළුවන් කෙනෙක් තමයි පැහැදිලිව අපි කියන්නේ මේ වර ලැබිලා තියෙන සුවිශේෂී ජනවරමක් අපිට ඒ නිසා ඒ පාලන කාලය තුළ වෙන සිදුවීමක් ඇති වෙන්නේ නැහැ නව රජයේ ගෙවුණු දින 65 තුළ රාජ්‍ය තන්ත්‍රය මෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීමට තීරණ රැසක් ගෙන ඇති බවයි මෙම මාධ්‍ය හමුවට කු රාජ්‍ය මාත්‍ය කෙහෙලිය රබුක්වැල මහතා ප්‍රකාශ කළේ खंद उड़ाट सह दिस्त्रिक बलपान प्रतिपनायन पैहत्ट नदर गांड समूह व्यापार आर्थिक संपूर्ण दिग्न दिग्न कथागर वेट संबंध सीएट अटकट ये सती कैबिनेट मंडल अनुमत स्पेशल डेवलपमेंट प्रोजेक्ट मेवेन एहर हम आयोजक विशाल पीरसा लंका फैमिनीमट मेवेन मूलपुर दिन सीए वे मे दवा संसंदने තමුන්නාසේ ලඟින් ඉල්ලා සිටිනවා අපි 54 දහහකට ඊගාව මාස 3 ඇතුළත මේ රටේ උපාධිධාරීන් තාක්ෂණියත් සමග මුසු වෙච්ච ආර්ථිකය ගොඩනගන්නට ඔවුන් සම්බන්ධ කරගන්නට මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා
තම දුරකථන සංවාද ඇතුළත් හඬපට සහිත තැටි කිහිපයක් බැංකු ලොකරයක තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා. තමන්ට දින දෙකකට අප ලබා දෙන්නේ නම් ඒ සියල්ල බාර දිය හැකි බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ. මට විරුද්ධව ලංකාවේ හෝ ජාත්‍යන්තර කිසිම චෝදනාවක් හෝ පරීක්ෂණයක් නැහැ. විශේෂම තරඟපාවාදීන් පිළිබඳව මගේ නම සඳහන් කරපු ගමන් මම කනගාටු වෙනවා. කරුණු ඉදිරිපත් කරන්න හරි ආයතන තියෙනවා. පාර්ලිමේන්තුව පාවිච්චි කරලා මඩ ගහන්න අවස්ථාවක් දෙන්න එපා. එතුමා සභාගත කරයි කියන ඒවා තියෙනවා නම් ඒවා අපිටත් දෙන්න පරිශීලනය කරන්න. එක දුරකට නමුතුක් මට දීලා තියෙනවා. ඒ දුරකට නමුතු මේ මෙතුමා අහපු ප්‍රශ්නෙට මම උත්තරයක් දීලා තියෙනවා. මේ දැනටත් පාවිච්චි කරන්නේ 1,20,000ක් පමණ වෙන මගේ සංවාද පට තමයි දැනටත් පාවිච්චි වෙන්නේ හැමතැනම. එතකොට මම දැන් ඉන්නේ රිමාන්ඩ් බන්දනාගාරගතව. මගේ සංයුක්ත පටි එක්තරා බැංකුවක ලොකරකේ තියෙනවා. මම එළිය හිටියා නම් මම මේ දැන් වැඩේ කරලා ගෙනත් දෙනවා. නමුත් මම දැන් ආයෙත් යන්නේ කූඩු ඇතුළට. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. මෙතුමාට විශේෂ අවසරයක් හරි දෙන්න බැංකුවට ගිහිල්ලා පටිගත කරපු සංගවල තියෙන ඒවා ටික තැම්පත් කරලා තියෙනවා ගන්න කියලා. මට අධිකරණයේ මගින් අපාරම් දුන්න දවස් දෙකක් මේ සියලුම දේවල් කරලා දෙන්න. හොඳයි. බොහොම ස්තුතියි. දැන් රංජන් රාමනායක මැතිතුමා කතා කරපු ඒවායේ හඬපටි ඔක්කොම සභාගත කරලා නැහැ. ඒ කියන්නේ ඔප්පු කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ නිසා එතුමාගේ ප්‍රකාශය හරහා එතුමා විතරක් නිදහස් වෙලා අනිත් සියලු දෙනා වරදිකරු වෙනවා නම් ඒකට අපි එකඟ වෙන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා යේ පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළවනවා. දැන් රංජන් රාමනායක මහත්තයා තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද එයාගේ කුණු එහෙම නැත්නම් මඩ ටික හොද ගන්න පාවිච්චි කරා. එහෙම හොදන ගමන් අනිත් අයට මඩ ගැහුවා. රංජන් රාමනායක කියනවා මහා භයානක කතාවක්. ඒ තමයි අගවිනිසුරුට මම කතා කරා කියලා ඔහු කියනවා. මොන අගවිනිසුරුද කියලා කියලා නැහැ. මොකද අගවිනිසුරු තුමේකට දේශපාලකයෙකුට ඉඳලා කතා කිරීමම වැරදි. විධායකයේ විසින් අධිකරණයට බලපෑම් කිරීම සනාථ වෙනවා. රංජන රාමනායක මහත්තයෝ ඔබ විසින් ඊයේ කරපු මේ බරපතල ප්‍රකාශය කුමක්ද කියලා පුළුවන් නම් පොලිසියට කට උත්තරයක් දෙන්න. නඩුකාර උන්නාන්සේලා කියනවා අපි රංජන රාමනායකත් එක්ක කතා කරපුවා හරි කියලා. හැබැයි හිරුනිකා සහ රංජන රාමනායක කියනවා සමහර ඒවා එඩිට් කරලා කියලා. ඒත් අපි කවුරු කියන දේද පිළිගන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද වලින්ම මේ රට විනාශයට අරගෙන ගියපු රංජන රාමනායක ඇතුළු යහපාලුව එකතු වෙලා රංජන රාමනායක මෙහෙයවලා මේ නීතියට සරදම් කරනවා. බයියොයි ඒ වගේම ටොයියොයි ජෙප්පොයි මේ සියල්ල සතුටු කරන කතාවක් තමයි රංජන් කතා කරේ. දැන් අධිකරණයේ ඉදිරියේ තියෙන්නේ අපිට තීරණය කරන්න බෑ ඒක. පරීක්ෂණ කරනවා පරීක්ෂණ වලින් අනාවරණය වෙයි. වැඩි කරලා තියෙනවා. දැන් දැන්ටම නඩුකාරවරු කීප දෙනෙක් වැඩ දහරක් කළා. හා ආපතර හැරලා බලනකොට ඉතින් ඒක ගැන මොනවද කියන්න බෑ. නමුත් ඒ කාලේ රංජන් රාමනායක හොරුවල් වෙනවා කියන මතය රටේ තිබුණා. රංජන් රාමනායක වීරයෙක් කරන්න මේ වෙලාවේ අවශ්‍ය නැත. රංජන් රාමනායක කරපු වැඩේ වීරයෙකු වීමට සුදුසුකමකුත් නැත. අපි දැක්කයි රංජන් රාමනායක මන්ත්‍රීවරයා කියනවා මේ ගැන සැබවින්ම තොරතුරු ගේන්න. අපිට හිතනවා දැන් රංජන් රාමනායකට උන්නත් 1000යි මලත් 1000යි විදියට කියනවා වෙන්න පුළුවන්. ඒ වගේම ජනතාව කියනවා ඒ වගේ තව මැතිවරු 1000 දෙනෙක් 1000 දෙනෙක් මේ පෞගිය අපේ ආණ්ඩුව හිටියා නම් මේ මැතිවරණේ දිනන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි එක්සත් ජාතික පක්ෂ කියන එක මේ ජනතාවද කියනවා. රංජන් රාමනායක මහත්මයා මවලා පෙන්නන්න හදනවා කෑගල්ලේ සභාපතිතුමත් ඒ වගේම උපසභාපතිතුමත් තරුණියක් වගේ නිහිල්ලා දූෂණය කරා කියලා දැන් මේ ටේප් වලින් පැහැදිලිව කියනවා නෑ මෙහෙම දෙයක්කට මේ දෙන්න සම්බන්ධ නෑ කියලා. මෙහෙමද රංජන් රාමනායක මහත්මයා හොරු අල්ලන්නේ කියන එක තමයි අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්න කරන්න තිබෙන්නේ. සමහර කණ්ඩායම් උත්සාහ කරනවාද රංජන් රාමනායක ප්‍රශ්නය හුදෙක් රංජන් රාමනායකගේම ජවනිකාවක් කියලා එළියට දාන්න. ඔය ඉන්න අග්‍රවිනිශ්චය කාර්යවරුන්ට බලපෑම් කරන්න එතුමට සහයෝගය දීපු අග්‍රාමාත්‍යවරයා ඒ වගේම අධිකරණයට පු අමාත්‍යවරු මේ සියලු දෙනා මේකට වගේ කියන්න ඕන. අද වෙනකොට මේ රටේ ස්වාධීන අධිකරණයේ බරපතල හැල්ලුවකට ලක් වෙලා තියෙන ජාත්‍යන්තරය තුරු මගේ මතය රංජන් කියන සාධකය අපි කාලේ නාස්ති කළ යුතු නැති සාධකයක්. මොකද හේතුව රංජන් කියන සාධකය මේ රටේ ජනතාවගේ පිළිකුලට ලක් වෙලා සමාජය විකෘති කරන තැනකට පත් වෙලා තිබෙනවා. මේ රටේ 19 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ සියලුම රෝග නිවාරණයයි කියලා තමයි කියුවේ. හැබැයි 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරලා ඒ ක්‍රියාවලිය කොයි ආකාරයෙන්ද පලියක් හැටියට පාවිච්චි කරමින් රටේ දූෂිත ලෙස අධිකරණයේ විනිසුරුවරු වැඩ තහනමකට ලක් වෙන තැනකට අදපත් කරලා තියෙනවා. සමාජ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී දොරෙන් ඉල්ලා ස්වීති වෙනවා. ඒ මහතා ඉල්ලා ස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දී ඇති බව නියෝජ්‍ය කතානායක අනන්ත කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
මේ අතර බැඳුම් කර නිකුතුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාවේ පිටපත් සීටි තැටි ලෙස මන්ත්‍රීවරුන්ට ලබා දුන්නා. එම වාර්තාවේ එමනුම්වල අඩුවක් ඇති බවයි මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. පූර්ණ වාර්තාව මේකේ නැහැලු. මේකේ එමනුම් මේකට අතුල් කළා නැල්ලෝ නීතිපතිවරයාගෙන් නැවත විමසන්න ඕනේලු. සියලුම මන්ත්‍රීවරුන්ට ඒ අත්‍යවශ්‍ය තොරතුරු සියල්ලම සහිතව මේවා ලබා දෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේකේ කාලක් දෙන්න භාගයක් දෙන්න කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ සියල්ල දෙන්න කියලා. ඉතින් ඒ නිසා අපි එදත් කිව්වේ එහෙම නැත්නම් කෝප් කමිටුවේ සමාජික කොටික කඩිනමින් නම් කරලා මේක එළියට දාන්න. මේක කාටවත් නවත්තන්න ඕනේ නැහැ. අපිත් කියන්නේ මේක දෙන්න. ඉතින් කතානායකතුමා භාග දෙන්න එපා. කතානායකතුමාට කියන්නේ ඔක්කොම දෙන්න කියලා. ඒ නිසා මේක ආණ්ඩුව පැත්තට ඇඟිල්ල දික්වන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ඒ කරුණු සියල්ලම අනාවරණය වෙන ඒ ලිය කියවිලා සම්පූර්ණ ඉදිරිපත් කරන්න. දැන් ලබා දීලා තියෙන තොරතුරු වල යම් විදිය අඩුපාඩුවක් තිබ්බොත් කරුණාකර කතානායකතුමාට කියන්න ඇයි ඒක යම් කරුණු අඩු වෙලා තියෙන්නේ කියන එක. මේ පිළිබඳව විවාද ඉක්මනින්ම ලබා දිය යුතුයි. හරි. ඒක ඔබතුමාට මා යෝජනා කරන්නේ ඉක්මනින්ම අපිට පක්ෂ නායක රැස්වීමක් කරනවා. ටිකුරාදා දෙන්නේ පක්ෂ නායක රැස්වීමක් කරනවා. පෙබරවාරි මාසේ පළවෙනි සතියේ දින දෙකක සාකච්ඡාවක් මේ සඳහා වෙන් කරන්න ගරු කතානායකතුමා ඉදිරිපත් කරන්න දෙනවා කියලා කිව්වා. ගරු කතානායකතුමා නියෝගයක් දීලා තියෙනවා මේ සම්පූර්ණ වාතාවරය ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි. යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක ඝාතනය කර තිබෙනවා. ඝාතන සැකකරු අල්ලා පොලිසියට බහර දීමටයි ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත්තේ. යාපනය පන්නේ කලපුර ප්‍රදේශයේදී මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ යාපනය වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවක්. ඇය බේරුවල ප්‍රදේශයේ පදිංචි කාරණීක බවයි වාර්තා වන්නේ. ඝාතන සැකකරු පරන්තන් ප්‍රදේශයේ ආරක්ෂක සේවයේ නිරත අයකු බව වාර්තා වන අතර ප්‍රදේශවාසීන් සැකකරු අල්ලා පොලිසියට බහර දී තිබෙනවා. ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවට විශ්වාස කරනවා. යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණවලට දින වෙන් කිරීම ඇප් එකක් තුලින් සිදු කිරීමේ අවස්ථාව අද සිට උදා වෙනවා. නව ඇප් එක හඳුන්වා දීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙරට හොඳම රාජ්‍ය ආයතනය බවට පත් කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. රියදුරු බලපත්‍රවලට අදාළ වෛද්‍ය පරීක්ෂණ ලබා ගැනීම සඳහා නුගේකොට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෙත යාම මෙතෙක් පැවති ක්‍රමයයි. එහිදී දිගු පෝලිම්වල සිටමින් වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දීමට ජනතාවට සිදු වුණා. එම ගැටලුවලට විසඳුම් ලබා දෙමිනුයි මෙම නව ඇප් එක හඳුන්වා දීම සිදු කෙරුණේ. ඒ තුලින් වෛද්‍ය පරීක්ෂණයට යොමු විය හැකි දිනය හා වේලාව වෙන් කළ හැකි. www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා ලියාපදිංචි විය හැකි. නව ක්‍රමවේදය ලබන සඳුදා සිට ක්‍රියාත්මකයි. දැනට කරන වෛද්‍ය පරීක්ෂණ ප්‍රමාණය යම් මට්ටමකට අඩු කිරීම සඳහා රුධිර පරීක්ෂාව සිදු කරන්නේ නැහැ. ඒ වගේම උස බර මේවා අපි නිරන්තරයෙන් රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී හැම වෙලාවෙම කරා ඒව දැන් කරන්නේ නැහැ. ඊට අතිරේකව දැනටමත් කැබිනට් පත්‍රිකාවක් සකස් වෙලා තිබෙනවා. මේ පහසුකම රජයේ රෝහල්වලිනුත් ලබාගත හැකි වෙන පරිදි ලංකාවේ තියෙන හොඳම රාජ්‍ය ආයතනය බවට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම පත් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. තනතුරු පොරේ නිසා එක්සත් ජාතික පක්ෂයට ජනතාව අමතක වී ඇති බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතා සේවයට තනතුරු අවශ්‍ය නොවන බවයි. අපි දේශපාලඥයෝ හැටියට අපි තනතුරු පස්සේ එලවන්නේ නැරකයි. අපි හරියට වැඩ කරනවා නම් තනතුරු අපේ පස්සේ එනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. අපි තනතුරු පස්සේ එලවන්න ගියොත් අපිට ගමනක් නැහැ. ඉතින් මම මේ වෙලාව කියන්නේ පක්ෂයේ සියලු නායකයෝ එකට හිට ගන්න ඕන ජනතාව වෙනුවෙන්. පොද අපිට දැන් චෝදනා කරනවා ජනතා ප්‍රශ්න ගැන කතා කරන්න නැතුව මේ තනතුරු පස්සේ අපි එලවනවා කියලා. ඒක ඇත්තක් තියෙනවා. ඇයි මේ ජනතාවගේ ප්‍රශ්න ගැන මීට වඩා අවධානයක් යොමු කරන්නේ නැත්තේ කියලා. අපි එකට හිට ගන්න ඕන. පක්ෂයේ නායකයෝ සියලු දෙනාම රනිල් සජිත් කරු මේ සියලු දෙනාම එකට හිටගෙන වැඩ පිළිවෙලක් හදන්න ඕනේ ජනතාවට. ඒකයි වැදගත්. මිනිස්සුන්ට අපි දරන්නේ මොන තරතුරද කියන එක මිනිස්සුන්ට වැදගත් නෑ. මිනිස්සු හන්නේ මොකද්ද දැන් විපක්ෂයේ වැඩ පිළිවෙල? අපි බඩු විල අඩු කරන්නේ කොහොමද? ජනතාවට සහන දෙන්නේ කොහොමද? ජනතාව හන්නේ විපක්ෂය එකට හිටගෙන සියලු දෙනාම වැඩ පිළිවෙලක් හදලා ඒ වැඩ පිළිවෙල අපිට ඉදිරිපත් කරන්න කියන එක තමයි සියලු දෙනාම කියන්නේ. හැම කෙනාම දැනගන්න ඕන තමන්ගේ සීමාවන්. විපක්ෂ නායක කාර්යාලය අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා ප්‍රකාශ කළේ පක්ෂ නායකත්වය අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය යුතු බවයි. ඉදිරි නායකත්වයේ පිළිබඳව අපි පහුගිය 16 වෙනිදා අවසාන වශයෙන් සාකච්ඡාවක් කරා. යනුව ගරු රනිල් වික්‍රමසිංහ වර්තමාන නායකතුමා පිළිතුරක් ලබා දුන්නා. මේ පිළිබඳව
වර්තමාන කතානායක කරු ජයසූරිය මැතිතුමා සමඟ සාකච්ඡා කළා අවසාන නිගමනයට එන බව දැන් මහ මැතිවරණයට පෙර අජිත් ප්‍රේමදාස මැතිතුමාට පක්ෂ නායකත්වය හම්බුනේ නැත්නම් වෙන දේ මොකක්ද මේ තියෙන සන්දර්භය තුල අනිවාර්යෙන් එතුමාට පක්ෂ නායකත්වය ලැබිය යුතුමයි වැරදිලා හරි එවැනි අවිනිශ්චිතභාවයක් ආවොත් සන්දානීය නායකයෙකු විදිහට එතුමා ඉදිරි මැතිවරණ වෙනුවෙන් අනිවාර්යයෙන්ම නායකත්වය ලබා දෙනවා මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් මහා සංග්‍රහණය මෙන්ම තවත් කිහිප දෙනෙකු අදහස් පළ කළා රනිල් වික්‍රමසිංහ විපක්ෂයයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ විපක්ෂයයි විපක්ෂ දෙකයි එක විපක්ෂයක් රැස් වෙනවා සිරිකොතේ එක විපක්ෂයක් රැස් වෙනවා විපක්ෂ නායක කාර්යාලේ මෙහෙම උනන් පස්සේ රටකට යහපතක් වෙයිද මතක තියාගන්න මේ එක්සත් ජාතික පක්ෂයට පරිසම් දෙලා තිබෙන ditta ධම්ම වේදිනිය කර්මය අද රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහේ ගියාද කියලා ආගියතක් හොයාගන්න නැහැ එතුම කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරමින් ඉන්න මම හිතන්නේ මේ වෙනකොටත් නායකත්වය බේරාගන්නේ කොහොමද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ පිළිබඳ උග්‍ර ගැටලුවක් තියෙනවා. රැස් වීම තියෙනවා, කතා කරනවා, යනවා. ඒක නිකන් අර බාලගිරි දෝෂේ වගේ. පක්ෂය තුල එක් ගිවිසුමක් සකස් කර ගැනීමට නොහැකි එක්සත් ජාතික පක්ෂය ජාත්‍යන්තර ගිවිසුම් වලට එරෙහිව විචනය කිරීම විහිළුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මාතා මේ බව කියා සිටියා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා යෝජනා කරනවා MCC අක්සා සෝපා ගිවිසුම් ඉරන්ඩ පාරට එන්න කියලා. එතුමාගේ කාලේ තමයි මේවා කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා ඒ ආණ්ඩුව කරන්න හැදුවේ. එදා කිසිම එක්සත් ජාතික පක්ෂ නායකයෙක් මේ සඳහා විරෝධය පෑවේ නැහැ. එතුමා විපක්ෂ නායක වශයෙන් ජනතාවට වගකීමකින් කතා කරන්න ඕන. කොළ පාරට එල්ල ඉරුවා කියලා ඉවරලා මේවා අහෝසි වුණාද නැද්ද කියන එක තීරණය වෙන්නේ නැහැ. 160යි 50යි එහෙම විරෝධයක් නැහැ. අපි කෙලින්ම ඒකට විරුද්ධයි. පක්ෂ නායකයටයි විපක්ෂ නායකයටයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අතර එකට ගිවිසුමක් මේ අතර ජනාධිපතිතුමා ලැබූ 69 ලක්ෂ ජනවරම පුළුල් කරමින් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපරිම සහාය ලබා දෙන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඊයේ දිනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි නව ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් සංවිධායකවරු පත් කරනු ලැබුවා. විජිත් මොනිසෝයිසා, පවුසි, SB දිසානායක, ඩිලාන් පෙරේරා එයාගේ ආසනවලට අනිවාර්යයෙන්ම සංවිධායකවරු පත් කරනවා. දැන් පත් කරන්නේ නැත්නම් පත් කළ යුතුයි අනිවාර්යයෙන්. එයා ඒ පක්ෂයට වැඩ කරන්නේ නැහැ. පොදුවේ හැමෝගෙම අවශ්‍යතාවයක් තියෙනවා අපි සම්දානයක් හදන්න ඕන කියලා. පාර්ලිමේන්තු මැතිවරණයේදී වැදගත් වෙන්නේ තරඟ කරන පක්ෂය. ගොඩාක් අය මේක අර ලකුණ කියලා පැටලවගෙන යනවා. ලකුණ මොකද්ද? ලකුණ මොකද්ද කියලා. ඇත්තටම වෙන්න ඕන කම තියෙන්නේ නීතියෙන් වැදගත් වෙන්නේ සම්දානේ නම කුමක්ද කියන එක. සෑම මාසකම 15 වනදා වන විට හිඟියකින් තොරව මහපොළ ශිෂ්‍යාධාර ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහපොළ බහරකාර අරමුදලේ නිල වෙබ් අඩවියේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. www.mahapola.lk නිල වෙබ් අඩවිය ජනගත කෙරුණේ නවෝත්පාදන අමාත්‍යංශයේදී මහපොළ අරමුදල මෙන්ම සෑම මාසකම එහි ගෙවීම සිදු කළ ආකාරය පිළිබඳව මෙම වෙබ් අඩවියට ඇතුළත්. එමෙන්ම පසුගිය කාලයේ නොගෙවූ මහපොළ හිඟ මුදල් මෙවන විට ගෙවා දැමීමට සියලු පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. පසුගිය කාලය තුළ මහපොළ ශිෂ්‍යාධාර ගෙවීම හා මහපොළ ගෙවීම සම්බන්ධයෙන් විශාල අර්බුදයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තුළ මතුවුණා. ඒ සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් දායක වෙලා ඔක්තෝබර් නොවැම්බර් ඩිසెంబර් කියන මාස තුනේම මහපොළ සඳහා හිඟව තිබෙන මුදල් මිලියන 425ක් ලබලා දීලා සියලුම හිඟ ගෙවීම් අදවන විට නිරාකරණය කරන්න කටයුතු යොදලා තිබෙනවා. ඊට පසුව සෑම මාසකම 15 වෙනිදා වන විට හිඟයකින් තොරව මහපොළ අඛණ්ඩව ලබා දීම සඳහා විධිමත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ආරම්භ කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ප්‍රථම අයවැලේකෙන ඉදිරිපත් කරන අවස්ථාව වන විට මහපොළ ශිෂ්‍යාධාර කිසියම් ප්‍රමාණයකින් වැඩි කරන්නට අපි අපේක්ෂා කරනවා. බීන් හා සැකෙන් තොරව විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමේ වාතාවරණය කඩිනමින් සකස් කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. එක රටක් එක නීතියක් කියන මූලධර්මයේ යටතේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කිසිදු දරුවෙකුට ශාරීරික හෝ මානසික වදහිංසනයක් නොවන ආකාරයට විශ්වවිද්‍යාල පද්ධතිය සුමට ලෙස පවත්වාගෙන යාම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමත් එලෙසින්ම සිද්ධ වෙනවා. අපිට කිසිම ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍ය ව්‍යාපාරයක් මර්ධනය කරන්න ඔවුන්ට පහර දෙන්න පසුගිය රජයේ පිළිවෙත අපි අනුගමනය කරන්නේ නැහැ. බියෙන් හා සැකෙන්තරෝ විශ්වවිද්‍යාලය තුළ සෑම දරුවෙකුටම නිදාසී ඉගෙන ගැනීමට ඉඩ ප්‍රස්ථා තිබෙන්න ඕන.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු චම්පික රණෝක මහතාගේ රියතුරු රහස්‍ය ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද පැමිණියා. පාටලී චම්පික රණවක මහතා ගමන්ගත් බව කියන මෝටර රථයේ ගැටි තරුණයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු දෙවුම් තුසිත කුමාර යන අය චෝදනා ලැබ සිටිනවා. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණේ සිද්ධිය සම්බන්ධයෙන් රහස්‍ය ප්‍රකාශයක් කළ යුතු බවට සැකකරු මීට පෙර ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව සැකකරු විනාඩි 10කට ආසන්න කාලයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා සිල්වා මහත්මියගේ නිලමැදිරියේදී විමසීමට භාජනය වී තිබෙනවා. අදාළ ප්‍රකාශය ස්වේච්ඡාවෙන්ම සිදු කරන්නේ දැයි මහේස්ත්‍රාත්වරිය ඔහුගෙන් ප්‍රශ්න කළ බවයි විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව සැකකරු සිය ප්‍රකාශය ඉදිරි දිනයකදී ලබා දීමට නියමිතයි. සැකකරු මේවන විට රුපියල් 250,000ක ශරීරප දෙකක් මත මුදා හැර සිටිනවා. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා හැකි උපරිම අයුරින් නව රජයට චීනයේ සහයෝගය ලබා දෙන බව චීන තානාපති චැන් සී යුවාන් මහතා පවසනවා. මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවේ මෙම අදහස් පළ කළා. චීන තානාපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. හම්බන්තොට වරාය සහ කොළඹ නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීන තානාපතිවරයා මහානායක ස්වාමින් වහන්සේ දැනුවත් කළා. ඒ මහතා අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදටුවේ ඉන් අනතුරුවයි. චීන තානාපතිවරයා මාධ්‍ය හමුවේද අදහස් පළ කළා. China and Sri Lanka are good friends, good neighbors. චීනය හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව ඉතා ඈත අතීතයේ දිව යනවා. විශේෂයෙන්ම චීන ජාතික ෆාහියන් වික්ෂුන් වහන්සේගේ සමයටත් පෙර සිටම මේ දෙරට අතර සම්බන්ධතා ඉත ඈත අතීතයේ කරා දිව යනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අතීතයේ මෙන්ම ඉදිරියටත් චීනයේ සහයෝගය හිමිවන බව මම මෙහිදී ප්‍රකාශ කරනවා. නාගරීකරණය වූ පරිසරයක ස්වභාව සෞන්දර්ය විඳගත හැකි තෙත්බිම් උද්‍යානයක් දැකගත හැකි ඉතා කලාතුරකින්. එවැනි මනස්කාන්ත තෙත්බිම් උද්‍යානයක් වූ බැද්දගාන උද්‍යානය සංචාරක ආකර්ෂණයේ දිනාගත් ස්ථානයක් ලෙසයි හැඳින්වෙන්නේ. බැද්දගාන තෙත්බිම් උද්‍යානය ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2014 වසරේදී. පාර්ලිමේන්තු සංකීර්ණයේ ආසන්නයේ පිහිටි මෙම තෙත්බිම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අබේ භූමියට මායිම්ව පිහිටා තිබෙනවා. හෙක්ටාර 18ක භූමියකින් යුත් එහි හරිත කලාපය තෙත් කලාපය බිම්වල දැකගත හැකි කුරුළු විශේෂ සමනලුන් බත්කෝරන් වැනි බොහෝ සත්ව කොටස්වලට කදිම නවාතැනක්. එමෙන්ම දුර්ලභ ශාක රැසක්ද පිහිටා ඇති මෙම භූමිය ජනතාවට පහසුවෙන් නැරඹිය හැකි පරිදි පහසුකම් වලින් සමන්විතව සංචාරක ආකර්ෂණයේ දිනාගත් ස්ථානයක් බවට පත් කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම භූමිය ඇති සියලු මන්පෙත් හා ගොඩනැගිලි කනුවට ඉදිකර තිබීමද විශේෂත්වයක්. චීනය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා විශේෂ යන්ත්‍ර තුනක් කටුනායක ගුවන්තොටුපලේ ස්ථාපනය කර තිබෙනවා. ඒ පිළිබඳ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. මෙම යන්ත්‍ර තුළින් ස්වයංක්‍රීයව මෙරටට පැමිණෙන ගුවන් මගින්ගේ සිරුරුවල උෂ්ණත්වය පරීක්ෂා කළ හැකි. එහිදී රෝගී පුද්ගලයෙකු වාර්තා වූහොත් ඔවුන් කඩිනමින් IDH උණුරෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. ගජමුතු හතරක් සමග සැකකරුවෙකු හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. මේවා රුපියල් 150,000කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවටයි හෙළිවුණේ. ඒවා සත්ව ගජමුතු දැයි හඳුනා ගැනීමට රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිතයි. ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදාගත හැකි විෂ රහිත තිරසර ක්‍රමවේදයක් පිළිබඳ ජර්මන් ජාතික විශේෂඥයෙකු වන ඩොනාඩ් පීටර් මහතා අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය දැනුවත් කළා. දැනට සිදු කරන මදුරු මර්ධන ක්‍රමවේද තුළින් අහිතකර බලපෑම් සිදුවන බැවින් නව ක්‍රමවේදය සොයා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස අමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නා. මාස දෙකකට පමණ පෙර ඝාතනය කළ බවට සැක කෙරෙන ඇතෙකුගේ සිරුරු කොටස් සියඹලාගස්සව දලුක්කෙම ප්‍රදේශයේදී සොයාගෙනුණා. මෙම සත්වයාගේ දල යුගල කිසියම් පිරිසක් රැගෙන ගොස් ඇති අතර හිස්කබල කතරගම වනජීවී කාර්යාලය වෙත රැගෙන ලැබුවා. නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ දුම්වැටි තුගයක් සමග සැකකරුවෙකු මහනුවරදී අත්අඩංගුවට ගත්තා. එම තුගේ වෙළඳපළ වටිනාකම රුපියල් 105,000 ඉක්මවනවා. මගවන්තලාව හිල්බුඩ වතු යයි තීදලු නිලමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් 16 දිනක තුවාල ලැබුවා. ඔවුන් භගවන්තලාව සහ දික්කොයි රෝහල්වල ප්‍රතිකාර ලැබනවා.
ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk